ආයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝම SL Agrison YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා අද මම සත්ව පාලනය පාඩමෙන් 2018 2019 අවුරුදු වල අහපු බහුවර්ණ ප්‍රශ්නයි ඒ ආශ්‍රිත විෂය කොටස් ඔයාලට මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි මගේ කලින් වීඩියෝ එකෙන් 2016 2017 ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා බලන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් මම මේ link එක පහල description box එකේ සඳහන් කරලා තියෙනවා ඒකෙන් ගිහින් අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක බලන්න එහෙනම් අපි යමු අද වීඩියෝ එකට දස් 18 අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි කුකුලන්ට වැළඳෙන කොක්සිඩියෝසිස් රෝගයේ ව්‍යාධි ජනකයා මේ හා සමාන ප්‍රශ්නයක් 2016 අහලා තිබ්බා මම මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරද්දී මේ කුකුලන්ට වැළඳෙන සියලුම රෝග ගැනත් ඒ රෝගවල ලක්ෂණ ගැනත් ඔයාලට මතක් කරලා දුන්නා ඒ වගේම මේ රෝගකාරකයන් මතක තියාගන්න විදිහත් ඔයාලට මතක් කරලා දුන්නා එතකොට මම මේකේ කියලා දුන්න කෙටි ක්‍රමයේ තමයි පිල්ලම් භාවිත කරලා මේ රෝගකාරකයන් මතක තියාගන්න. ඒ ක්‍රමයේ දැන් ඔයාලට මෙතන හොයන්න ගත්තහම පේනවා කොම්බුකුයි ඇලපිල්ලකුයි තියෙනවා. එතකොට මෙයාගේ ව්‍යාධි ජනකයා මතක තියාගන්න මම කියලා දුන්නේ මේ පිල්ලම් වලට සමාන පිල්ලම් තියෙන උත්තරේ. ඒ කියන්නේ මෙතන තියෙන උත්තර වලින් ගත්තහම ප්‍රොටෝසෝවාවේ කී කියන එකේ තියෙනවා කොම්බුකුයි ඇලපිල්ලකුයි. ඒ කියන්නේ මේකේ පිළිතුර අංක 2 ප්‍රොටෝසෝවාවේ කී. දෙවැනි ප්‍රශ්නය ගැප්ගත් ගව දෙනක වියලීම ආරම්භ කළ යුත්තේ ප්‍රසූතියට කොපමණ කාලයකට පෙර සිටද මේ සම්බන්ධත් මම 2017 ප්‍රශ්නයකදී සාකච්ඡා කරා එතකොට වියලි කාලය කියන්නේ මොකක්ද කියලා මතක් කරලා දුන්නොත් කිරි දෙන දෙනක් නම් ඒ දෙනගේ ප්‍රසූතියට මාස 2කට පෙර කිරි දෙවීම නතර කරනවා නැත්නම් අපි වෙන විදිහකට කිව්වොත් සතාගේ දෙවන ප්‍රසූතිය මාස 2කට පෙර කිරි දෙවීම නතර කරනවා මේ කාලය මාස 2යි. ඒ කියන්නේ දින වලින් ගත්තොත් දින 60යි. සති වලින් ගත්තත් නම් සති 8යි. මෙතන තියෙන පිළිතුර වලින් සති 8 තියෙන පිළිතුර අංක 3 ඒ කියන්නේ උත්තරය සති 8යි. ප්‍රශ්න අංක 3. නිරෝගී ගව දෙනක මද ලක්ෂණ පෙන්눔 කරන්නේ. 1 දින 14 දින 17කට වරක්ය. 2 දින 18 21කට වරක්. 3 දින 24 27කට වරක් 4 දින 28 30කට වරක් මේ ප්‍රශ්නෙත් කලින් අවුරුද්දක තිබ්බා එතකොට මද්ද චක්‍රය කියලා කියන්නේ දින 21කට වරක් චක්‍රානුකූලව සිද්ධ වෙන ක්‍රියාවලියක් මෙතන දින 21 කියන උත්තරේ තියෙන්නේ පිළිතුරු අංක 2 ඊළඟ ප්‍රශ්නේ ජර්සි ගව වර්ගයේ සහිවල් හෝ සිංහි ගව වර්ගයේ සමග අභිජන්‍ය කිරීමෙන් ලැබෙන දෙමුහුම් ගව වර්ගය 1 බීෆ් මාස්ටර්ය 2 නිලි රවිය 3 සූර්තිය 4 ඕස්ට්‍රේලියන් මිල්කින් සීබුය මේ ආශ්‍රිත විෂය කරුණු අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නිලි රවිය කියන්නේ කිරි ලබා ගැනීම සඳහා ඇති කරන විදේශීය මී ගව වර්ගයක් සූර්ති කියන්නේ කිරි ලබා ගැනීම සඳහා ඇති කරන විදේශීය මී ගව වර්ගයක් මේ දිනට අමතරව කිරි ලබා ගැනීම සඳහා ඇති කරන මී ගව වර්ගයක් මූරා ඒ තුන්දෙනාත් මතක තියාගන්න මම ක්‍රමයක් කියලා දුන්නා විදේශීය කියන එකට සමාන පදයක් තමයි රට කියන්නේ එතකොට රයන්නක් තියෙන තුන්දෙනා තමයි මූරා සූර්ති නිලි රවි එතකොට බීෆ් මාස්ටර් ගැන ගත්තොත් එයා ඉන්දියා හා යුරෝපීය දෙමුහුමක් එයා මස් ලබා ගැනීම සඳහා ඇති කරන විශාල සත්ව වර්ගයක් ශරීර වර්ණය ගත්තොත් ලාහෝ රතු පැහැයක් ගන්නවා මේ වර්ගය ශ්‍රී ලංකාවේ නම් දක්නට නැහැ ඊළඟට ඕස්ට්‍රේලියානු මිල්කින් සීබු AMIZ ජර්සි ගව වර්ගයේ පාකිස්තානයේ සහිවල් හෝ සිංහි වර්ගයක් සමග අභිජන්‍ය කිරීමෙන් ලැබෙන දෙවහුමක් තමයි මේ AMIZ කියන්නේ මෙයාට තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මොල්ලියක් නැහැ ශරීර වර්ණය රන්වන් පැහැය සිට දුඹුරු පැහැය දක්වා වෙනවා විලි කලාපයේ මැද රට හා පහත රට තෙත් කලාපයේ ඒ වගේම කොල්ච කෝණයේ ඇති කරනවා එතකොට අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නේ ජර්සි ගව වර්ගයේ සහිවල් හෝ සිංහි ගව වර්ගයේ සමග අභිජන්‍ය කිරීමෙන් ලැබෙන දෙමුහුම් ගව වර්ගය. එතකොට අපේ පිළිතුර ඕස්ට්‍රේලියානු මිල්කින් සීබු පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 5.
ගව පැටවෙකු ඉපදුණු විගස පළමුවෙන්ම කළ යුතු සත්කාරය වනුයේ 1 මුල් කිරි කොලෙස්ටරෝල් බීමට සැලැස්වීමයි 2 පෙකණවල කපා අයඩින් ආලේප කිරීමයි 3 නාසය හා මුගේ ඇති ශ්ලේෂ්මල විස දැමීමයි 4 ජලය ස්වල්පයක් බීමට සැලැස්වීමයි අපි කරුණු මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් එතකොට මේකේ කරුණු මතක තියාගන්න ඕනේ පිළිවෙලින් ගව පැටවක ඉපදුණු පසු අපි කරන්න ඕන සත්කාර පැටවා ඉපදීමෙන් පසු ගව දෙන විසින් ලෙවකා පැටියා පිරිසුදු කරනවා එහෙම නොවුනොත් තමයි අපි පහත ක්‍රියාමාර්ග ගන්න ඕනේ 1 පැටවාගේ කන් නාස් පුඩුවල හා මුඛයේ ඇති ශ්ලේෂ්මල ඉවත් කළ යුතුයි 2 පිදුරු වැනි වියළි ද්‍රව්‍යයකින් පැටවාගේ ශාරීරිය විස දැමිය යුතුයි 3 පෙකණිවැල පෙකණිය සිට සෙන්ටිමීටර් 7ක් 8ක් ඉදිරි වනසේ අඹරා කැපිය යුතු අතර පසු අයඩින් වැනි විෂබීජ නාශකයක් ගැල්විය යුතුය 4 පෙකණියේ මැස්සන් වැසීම මගහැරවීමට කොහොඹ තෙල් ගැල්විය යුතුය 5 ඉපදීමෙන් පසු පැටවාගේ උපත් බර කිරාගත යුතුය 6 පැටවා ඉපදී පැය භාගයක් ඇතුළත මුල් කිරි කොලෙස්ටරෝල් පුරා බීමට සැලැස්විය යුතුය මුල් කිරි කියන්නේ මොකක්ද කියලා මතක් කරොත් මුල් කිරි ප්‍රසූතියෙන් පසු ප්‍රථම දින තුල දෙනගේ ස්තන ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන ප්‍රතිදේහ අඩංගු ශ්‍රාවයක් මුල් කිරි උකුයි ඒ වගේම ලහ කහ පැහැයෙන් යුක්තයි මේ මගින් පැටවාට ප්‍රතිශක්තිය ලැබෙනවා මෙය පැටවාගේ මුළු ජීවිත කාලයටම බලපාන අතර විරේචන ගුණය නිසා ආහාර මාර්ගයේ පිරිසිදු වෙනවා ප්‍රසූතියේදී මව මියගිය හොත් මුල් කිරි කෘතිම සකස් කර දින තුනේදී පැටවාට පෙවිය යුතුය හත්වෙනි ක්‍රමය තමයි සත හඳුනා ගැනීම සඳහා අංකණය කළ යුතුයි. එතකොට අපෙන් අහලා තිබ ප්‍රශ්නේ ගව පැටවා ඉපදුණු විගස මුලින්ම කළ යුතු ක්‍රියාව දීලා තිබ උත්තරවලින් මුලින්ම කරන්න ඕනේ නාසය හා මුඛයේ තියෙන ශ්ලේෂ්මල පිස දැමීම. ඒ කියන්නේ පිළිතුරු අංක 3. 2019 අහලා දෙන පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන කිරිගව වර්ග අතුරින් යාබන අර්ධ ද්වීපයේ සාර්ථකව ඇති කළ හැකි වර්ගය කුමක්ද? 1 ෆ්‍රීෂියන් 2 අයෂය 3 ජර්සි 4 රතු සින්දි මෙතන ඉන්න ගව වර්ග වලින් ෆ්‍රීෂියන් ජර්සි අයෂය මෙයාලා පිරිසිදු යුරෝපීය ගව වර්ග. එයාලා ඇති කරන්න යෝග්‍ය උඩ රට කලාපයයි. එතකොට සින්දි සහිවල් තර්පකාරාදී පිරිසිදු ඉන්දිය ගව වර්ග යාපන අර්ධ ද්වීපයේ හොඳින් ඇති කරන්න පුළුවන්. ඊට අමතරව මේ ප්‍රදේශයේ රාත්‍රී උෂ්ණත්වය පහත මට්ටමක පවතින බැවින් සූක්ෂම ක්‍රමයටදී ෆ්‍රීෂියන් වැනි පිරිසිදු යුරෝපීය ගව වර්ග ඇති කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්න තිබ්බ විදිහට යාපන අර්ධ ද්වීපයේ ඇති කරන්න පුළුවන් ගව වර්ගය රතු සින්දි. මොකද ෆ්‍රීෂියන් අයෂය ජර්සි එයාලා යුරෝපීය ගව වර්ගෙ හින්දා යාපන අර්ධ ද්වීපයට වඩා සුසු ගව වර්ගයේ රතු සින්දි. එයා ඉන්දිය ගව වර්ගයක්. පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 2 සත්ත්ව පාලනයේදී ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස සතුන්ට ලබා දෙන ආහාරයක් වනුයේ 1 බඩ ඉරිඟුය 2 තෘණය 3 පුන්නකුය 4 සහනෙ උඩිය කාබෝහයිඩ්‍රේට් ප්‍රභව තමයි බඩ ඉරිඟු සහනෙ උඩු ශාක ප්‍රෝටීන පුන්නක්කු තෘණ තෙත්දල ආහාර ප්‍රෝටීන් ප්‍රභවය ලෙස සතුන්ට ආහාර දෙන සතුන්ට ලබා දෙන ආහාරයක් වනුයේ බට් මෙතන තියෙන උත්තර වලින් පොන්නක්කු මම මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දුන්නා පයන්නට පයන්න කියලා. කාබෝහයිඩ්‍රේට් ප්‍රභව මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දුන්නා බයන්නෙන් අපි ගන්නවා බඩේ ඉරිඟු. හයන්නෙන් ගන්නවා හාල් නෙවුඩු. ඊළඟට හයන්නට සමානයි සයන්න. සයන්නෙන් ගන්නවා සුණු සහල්. ශාක ප්‍රෝටීන වලින් පොන්නක්කු පුන්නක්කු ආකාර දෙකයි පොල් පුන්නක්කුයි තල පුන්නක්කුයි ඊට අමතරව සෝයා අන්නේ උදාහරණ විදියට ගන්න පුළුවන් මේ ප්‍රෝටීන අනිත් ආකාරය තමයි සත්ත්ව ප්‍රෝටීන වලට මාළු කුඩු මස් කුඩු ගන්න පුළුවන් මෙතන තියෙන පිළිතුරු වලින් ප්‍රෝටීන් ප්‍රභව වෙන්නේ පුන්නක්කු පිළිතුරු අංක 3 ප්‍රශ්නාංක 3 ගිරිගවයෙන් ඇති කිරීමේ ක්‍රම පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද 1 සියුම් ක්‍රමයේදී ලැබෙන කිරියස්වැන්න නිදලි ක්‍රමයේදී ලැබෙන කිරියස්වැන්නට වඩා අඩුය 2 නිදලි ක්‍රමයට ගවයන් ඇති කිරීමේදී රාත්‍රියට පමණක් නිවාස සපයනු ලැබේ 3 හිසට හිස ක්‍රමය හා වලිගයට වලිගයේ ක්‍රමය ගවයන් ඇති කිරීමේ අඩ සියුම් ක්‍රම වේ 4 නිදහස් ක්‍රමයේදී ලූස් බාන්ඩ් සිස්ටම් ගවයන් ගැට නොගසා නිවාසයක් තුළ නිදැල්ලේ ඇති කරනු ලබයි අපි මේ
ප්‍රශ්නවලට පිළිතුරු වෙන වෙනම සාකච්ඡා කරමු. පළවෙනි එක තිබ්බේ සියුම් ක්‍රමයේදී ලැබෙන කිරියස්වන්නට නිදසන නිදලි ක්‍රමයේදී ලැබෙන කිරියස්වන්නට වඩා අඩුයි කියලා. ඒ පිළිතුර වැරදි. සියුම් ක්‍රමයේදී සතා පුරුණ කාලය වෙනව නිවාස තුළ ඇති කරනවා. මේ ක්‍රමයේ යටතේ නිදලි ක්‍රමයට සාපේක්ෂව උසස් කිරි නිෂ්පාදනයක් ඒ හින්දා ලබා ගන්න පුළුවන්. දෙක නිදලි ක්‍රමයට ගවයන් නැති කිරීමේදී රාත්‍රියට පමණක් නිවාස සැපයුම් ලැබේ. මේ පිළිතුරත් වැරදි. නිදලි ක්‍රමයේදී දිවාකාරයේ සතුන් නිදැල්ලේ උලාකමින් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ සලසනවා. ඒ වගේම රාත්‍රිකාරයේ එලිමහනේ ගාල් කර තබනවා. නැතහොත් ගස්වල ගැට ගසයි. නිවාස සැපීමක් ඒ නිසා සිදු කරන්නේ නැහැ. තුන හිසට හිස ක්‍රමය හා වලිගයට වලිගය ක්‍රමය කියන්නේ ගවයන් ඇති කිරීමේ අඩ සියුම් ක්‍රම. මේ පිළිතුර වැරදි. මොකද හිසට හිස හා වලිගයට වලිගය ක්‍රම කියන්නේ සියුම් ක්‍රම. හතරවෙනි පිළිතුර නිවැරදි. ඒ තමයි නිදහස් ක්‍රමයේදී නැත්නම් ලූස් බාන් සිස්ටම් වලදී ගවයන් ගැට නොගසා නිවාසයක් තුළ නිදැල්ලේ ඇති කරනු ලබනවා. පිළිතුර අංක හතර. ප්‍රශ්න අංක හතර. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. එක ගවයන්ට වැළඳෙන කුර හා මුඛ රෝගයේ බැක්ටීරියා රෝගයකි. දෙක ගවයන්ට වැළඳෙන බුර්ලු ප්‍රදාහය වෛරස් රෝගයකි. තුන කුකුලන්ට වැළඳෙන රැනිකට් රෝගය වෛරස් රෝගයකි. හතර කුකුලන්ට වැළඳෙන කොක්සිඩියෝසිස් රෝගය බැක්ටීරියා රෝගයකි. වෙන වෙනම උත්තර සලකා බලමු. ගවයන්ට වැළඳෙන කුරහා මුඛ රෝගය බැක්ටීරියා රෝගයක් කියලා තිබ්බේ කුරහා මුඛ රෝගය බැක්ටීරියා රෝගයක් නෙමෙයි, ඒක වෛරස් රෝගයක්. ඒ පිළිතුර වැරදි. දෙවෙනි එකේ තිබ්බේ ගවයන්ට වැළඳෙන බුරුල් ප්‍රදාහය වෛරස් රෝගයක් කියලා. බුරුල් ප්‍රදාහය වෛරස් රෝගයක් නෙමෙයි, ඒක බැක්ටීරියා රෝගයක්. බයන්නට බයන්න කියලා ගන්න. මතක තියාගන්න මේ විදිහට. බුරුල් ප්‍රදාහය කිව්වහම බයන්නේ නැව බැක්ටීරියා. ඒ හින්දා එයාගේ ව්‍යාධි ජනකයා තමයි බැක්ටීරියා. බැක්ටීරියා කියද්දිත් බයන්නක් එනවා. ඊළඟට කුකුලන්ට වැළඳෙන රැනිකට් රෝගය වෛරස් රෝගයක්. මම ඒක මතක තියාගන්න ක්‍රමයක් කියලා දුන්නා. රැනිකට් කියන රෝගයට කියන තවත් නමක් තමයි නිව්කාසල්. එතකොට නිව්කාසල් කියද්දි වයන්නක් තියෙනවා. දෙවැනියට වයන්න තියෙන රෝගකාරකයා තමයි වෛරස්. ඒ පිළිතුර හරි. හතරවෙනි එක විදිහට තිබ්බේ කුකුලන්ට වැළඳෙන කොක්සිඩියෝසිස් රෝගය බැක්ටීරියා රෝගයක් කියලා. ඒක බැක්ටීරියා රෝගයක් නෙමෙයි. කොක්සිඩියෝසිස් කියන්නේ කොක්සිඩියා නැමැති අභ්‍යන්තර පරපෝෂී ප්‍රොටෝසෝවාවෙක් නිසා හැදෙන රෝගයක්. ඒ නිසා පිළිතුර අංක තුන කුකුලන්ට වැළඳෙන රැනිකට් රෝගය වෛරස් රෝගයක්. ප්‍රශ්න අංක පහ. ගව දෙනකගේ මද චක්‍රයේ දිග හා සම්මත කිරිමුරයක දිග පිළිවෙලින් දිනවලින් ගත්තොත් මද චක්‍රය කියන්නේ දින 21කට එකකට වරක් චක්‍රානුකූලව සිද්ධවන ක්‍රියාවලියක්. මෙතන තියෙන උත්තර වලින් පිළිතුර අංක 1 21 හා 305 කි, 2 285 හා 305 කි, 3 28 හා 285 කි, 4 305 හා 285 කි. එතකොට මද චක්‍රය දින ගන්න දින 21 තියෙන්නේ පළවෙනි උත්තරේ විතරයි. එතකොට පිළිතුර අංක 1 එකක් දැනගත්තත් මේකට උත්තරේ ගහන්න පුළුවන්. ඒ හින්දා අනිත් එක තමයි සම්මත කිරිමුරයකදී දිග දිනවලින් ගත්තොත් දින 305යි. ඒක මතක තියාගන්න විදිහක් තමයි අවුරුද්දේ දින 365ක් තියෙනවා. එතකොට අපි කිරි දෙන දිනකගේ වීලි කාලය මාස දෙකක්. ඒක දිනවලින් ගත්තොත් දින 60ක්. 365න් දින 60 ගියාම ඉතුරු වෙන දින 305යි. ඒක තමයි සම්මත කිරිමුරයේ දින ගණන. එතකොට පිළිතුර අංක 1 මද චක්‍රයේ දින ගන්න දින 21 හා සම්මත කිරිමුරයේ දින ගන්න දින 305යි. එතකොට ඔයාලා හැමෝටම අද වීඩියෝ එක ගොඩක් පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් 2020-2021 ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.